නමුත් මේ කාති උසාවිය මගින් පිළිගන්නේ අර කුරාණයේ තියෙන වගන්තී. එහෙත් මුස්ලිම් විවාහ නීතිය යටතේ පුරුෂයෙකු හා කාන්තාවක් විවාහ වීමේදී කාන්තාවගේ කැමැත්ත අවශ්‍ය නැත. මෙවැනි පුරුෂාධිපත්‍යයක් සහිත ආචීර්ණ කල්පිත නීති පවත්වාගෙන යාමට ඔබතුමාගේ අමාත්‍යංශය යටතේ තවදුරටත් කටයුතු කරන්නේද? කොටින්ම විවාහ සහතිකයේ අත්සන් කිරීමටවත් විවාහ වන කාන්තාවට අයිතිවාසිකමක් නොමැත. මුස්ලිම් නීතිය මගින් විශේෂයෙන්ම කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වෙන බව ගරු ඇමතිතුමා පිළිගන්නේද? මුස්ලිම් නීතිය නිසා ළමා අයිතිවාසිකම් උල්ලංඝනය බව අපගේ අදහසයි. අවුරුදු 12ට අඩු දැරියන් පවා කාතිවරයාගේ අවසරය ඇතිව සහ 12ට වැඩි නම් කාති අවසරය නැතුව වැඩිහිටි පිරිමින්ට විවාහ කර දිය හැකිය. මේ தත්ත්වය වෙනස් කිරීමට පියවර ගන්නේද? විවාහ ලියාපදිංචි කිරීමේ ෆෝරමේ මනාලියගේ හා මනාලයේගේ උපන් අවුරුදු සඳහන් නොවීම පිළිබඳ ඔබතුමා දැනුවත්ද? ශ්‍රී ලංකා පුරවැසියන් හට වැඩිහිටි මුස්ලිම් කාන්තාවන් හට විවාහය සඳහා ස්වාධීනත්වයක් නැති බව ඔබතුමා දන්නේද? ඒ කියන්නේ වැඩිහිටි මුස්ලිම් කාන්තාවකට විවාහයක් කරගන්න ඉඩක් නැහැ මේ කාති උසාවිය මගින්. විවාහය සඳහා මනාලියන්ගේ කැමැත්ත අවශ්‍ය නැති බව ඔබතුමා දන්නේද? විවාහ ලියාපදිංචි කිරීමේ ලේඛනවල මනාලියගේ අස්සන ලිවීමේ අවශ්‍ය නොවන බව ඔබතුමා දන්නේද? මුස්ලිම් සමාජයේ බහු විවාහ තුලින් දරුවන් හට බරපතල ප්‍රශ්න ඇති වෙන බව ඔබතුමා දන්නේද? කාති උසාවියල නඩුකාරයන් හා නීතිවේදීන් වීමට කාන්තාවන්ට තහනම් බව ඔබතුමා දන්නේද? මුස්ලිම් විවාහ හා නීතිය අදාළ නීති සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අධිකරණ අමාත්‍යංශයේද ජමේතුල්ලා උලමා සංවිධානය යන්න මේ ගරු සභාවට දැනුම් දෙන්නේද? මුස්ලිම් මන්ත්‍රීවරුන් එකතු වෙලා එතුමිය කියපු පරිදි කාන්තාවන්ට තියෙන සමහර ප්‍රශ්න පිළිබඳව අපි ඒ අධ්‍යයනය කරලා ඒවා ඔක්කොම निराකරණය කරන්නටත් මේ රටේ පොදු නීතියට සමානව ඒ වයස් සීමාවන් අනිකුත් දේවල් සංශෝධනය කරන්නටත් අපි එකඟ වෙලා තිබෙනවා. එබැවින් අපේ අතුරුලි රත්න ස්වාමින් වහන්සේ ඉදිරිපත් කරපු මේ කාරණා පිළිබඳව ඊට වඩා ගැඹුරට සලකා බලා අපි රජයේ නිලීමක් කරනවා අපේ අධිකරණ අමාත්‍ය හරහා මේ සංශෝධන මේ නිර්දේශ කරලා තියෙන සංශෝධන වහාම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නයි කියලා. ඒකේ අපේ ඉල්ලීම. මුස්ලිම් විවාහ දිකසාද නීතියේ තියෙන යම් යම් අඩුපාඩු ගැටලු ගැන පෞගේ අපේ ආණ්ඩුවේදී කමිටුවක් පත් කරලා ඒක ඒවා නිවැරදි කරලා ඉදිරිපත් කරන්න වර්තමාන අධිකරණ ඇමතුමාට ඒක බාර දීලා තිබෙනවා. ඒක තමයි. තව එක අවසාන වශයෙන් ඒක ඇමතුමාට බාර දීලා තියෙනවා. අනිත් එක තමයි ගරු කතානායකතුමනි මේ රටේ මුස්ලිම් විවාහ නීතිය විතරක් නෙමෙයි උඩරට නීතිය ඊළඟට දේශවලාම් නීති වගේ උද්දල නීති තියෙනවා.